හිතේ මගේ යුතුයකමක් සජිත් ප්‍රේමදාස මහත්තුමාට සහයෝගය ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි එක පැත්තකින් ඌ අවංක නායකෙක්. මම හිටපු අවුරුදු තුනමාර තුර කැබිනට් එකේ ලොකු වැඩ කොටසක් කළා. ඒ වගේම අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේ මම එක්සත් ජාතික පක්ෂයට ආවේ අවුරුදු 30 ගණනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා. ඒ අනුවෙත් මම ඇමතිකම් රාශියක් දැරුවා. නමුත් අපි පහුගිය කාලය තුළ යමන් ප්‍රශ්න මතභේද ඇති වෙච්ච නිසා ටිකක් ඇමතිකමින් ඉවත් වෙලා කටයුතු කළා. ඒ නිසා තව මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්, ඒ වගේම මන්ත්‍රීවරයෙක්. අද ඇත්තටම රටේ තියෙන ප්‍රශ්න දිහා බලපුවාම අපි කල්පනා කළා මම නායකයෝ රාශියක් එක්ක මම ඉඳලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ, ඒ වගේම අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 35ක විතර දේශපාලන ජීවිතයක් කවදාකවත් හරදිලා නැහැ. හැමදාම දිනලා තියෙන ඒ පක්ෂයේ ඉදිරුත් මේ පක්ෂයට තවලුත් ඒ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්කම ඇති වුණා. දැන් අපි මෙතුමා ගැන අපි විශේෂයෙන් මතක් කරන්න ඕන. සජිත් ප්‍රේමදාස මහත්තුමා, ඒ වගේම මෙතුමාගේ පියා. මම ඒ කාලේ මගේ පියා ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ බොහොම කිට්ටුවෙන් කටයුතු කර නිසා, ඒ වගේම මෙතුමා කරපු මේ අවුරුදු තුනමාර තුල මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මේ කාලය තුල ඉතාම අවංක, මම හිතන්නේ කාටවත් ඇඟිල්ල දික් කරලා මුකුත් කියන්න බැරි ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කළා. මම ඒ නිසයි ඔහු අදහන්න පටන් ගත්තේ. ඒ වගේම කියන්න තියෙන දේ කාටවත් කෙලින් කතා කරලා, කෙලින් වැඩ කරලා, කෙලින් තීන්දුව අරන් ඒක රටට ගැළපෙන තීන්දුවක් බවට එතුමා හැම තීන්දුවක්ම කටයුතු කළා. ඉතින් එවැනි නායකයෙක් මේ රටේ මම හිතන්නේ මේ උත්තරීතර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ කරවීම අපි කාගේත් යුතුකමක් කියලා මම සැලකුවා. මම හිතන්නේ මෙතුමාට මේ මැතිවරණයේදී පක්ෂ ભેදයක් ගැන කවුරුත් සැලකන්නේ නැහැ. ඒ වගේම ಜಾති ભેදයක් ගැන කවුරුත් සැලකන්නේ නැහැ. මෙතුමාගේ තියෙන දක්ෂකම, අවංකකම, නිහතමානිකම, වැඩ කිරීමේ තියෙන ඕනකම රටට මේ සියල්ල කල්පනා කරලා තමයි අත් වශයෙන්ම මම තීන්දු කළේ. ඊයේ මෙතුමා පක්ෂයේ නිතරගෙන් එහෙම නැත්නම් අගමැතිතුමා නම යෝජනා කරලා සියලු දෙනාගේම කැමැත්තෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්තෙන්ම මෙතුමා අපේක්ෂකයා වශයෙන් පත් කළා. මම ඒක සතුටු වුණා. ඒ වගේ මං ඒ වෙලාවෙම කිව්වා මගේ සහයෝගය ඔබතුමාට අනිවාර්යෙන් ලබා දෙනවා කියලා. ඒ නිසා ඊයේ රාත්‍රියේ මට කතා කළා. මං කිය ඕන වෙලාවක එන්නම්, මට කාටවත් ප්‍රශ්නයක් නැහැ. මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. කාටවත් මට ඇඟිලි දික් කරන්නත් පුළුවන්කම නැහැ. නමුත් එකක් තියෙනවා, මගේ වයම් පළාත මං හැමදාම දිනුවනවා. ඒ වගේම මම කවදාකවත් වයම් පළාතේ හැම 89 සිට මේ දක්වා ඉල්ලපු හැම මැතිවරණයක මම ජයග්‍රහණය කළා. ඒ වගේම වයම් පළාතේ මහා මැතිවරය වශයෙන්ුත් මම අවුරුදු 6ක් මම ඉඳලා තියෙනවා. ඒ නිසා අපි අපේ යුතුකමක් අපේ පළා සංවර්ධනය කරගන්න, ඒ වගේම පක්ෂ ભેද, ಜಾති ભેද, ඒ වගේම මේ කිසියක් නොසලක කෙනෙක් වශයෙන් මුළු රටම සලකන බවත් මම හොඳට දන්නවා. මේක මං ඊටාම පිටසර පළාතක ඉන්න මන්ත්‍රීවරයෙක්. නමුත් අපි දන්නවා කිසිම ભેදයක් නැතුව මෙතුමාට පක්ෂ ભેදයක් නැතුව මෙතුමා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවන්න මුළු රටම එකතු වෙලා ඉන්න මොහොතක්. ඉතින් එවැනි මොහොතක අපිත් කල්පනා කළ අලුත් ගමනක් මෙතුමාගේ. ඒ වගේම මේ ලංකාවේ ශ්‍රී ලංකාව අලුත් මාවතකට ගෙන යාම සඳහා මෙතුමා හුඟක් මහන්සි වෙනවත් මම දන්නවා. ඒ වගේම මෙතුමා දැන්ට ලබාගෙන තියෙන අමාත්‍යංශ දිහා බලපුවාම ඉතාම ශීඝ්‍රයෙන් පළාත් සංවර්ධනය කරන්න කෙලින්ම තීන්දුව ගැනීමේදී කාටවත් බයක් නැතුව, ඒ වගේම හැම තීන්දුවක් ඉතාම අවංක කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපිට කල්පනා කර ඉතාම අඩු වයසෙන් අනිත් අයට වඩා රටේ ජනාධිපති වෙලා අනිවාර්යයෙන් ජනාධිපති වෙනවම ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඉල්ලන හැම අවස්ථාවකම අපි වයම් පළාත අපි ජයග්‍රහණය කරලා දෙනවා. ඒ නිසා අපි අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම සඳහා මෙතුමාගේ වැඩපිළිවෙලට අනිවාර්යෙන් මට කළ හැකි. ඒ වගේම තවත් විශාල පිරිසක් මෙතුමාගේ මේ වැඩපිළිවෙලට එක්වසු වෙන්න දෙපැත්තෙම ඉන්නවා.
හැම පැත්තෙම ඉන්නවා. ඒ නිසා ඒ ගැන මම මෙතන කතා කරන්න කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අපේ යුතුකමක් තියෙනවා. එවැනි නායකයෙකු අවශ්‍යතාවය අද රටට ඇතිලා තියෙනවා. අපේ රටේ ප්‍රශ්න දිහා බලපුවාම මේ ප්‍රශ්න බොහොම සුළු ප්‍රශ්න. ශරීරක විසඳන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ කාර්යය මෙතුමා අනිවාර්යෙන් කරන බවත් මම දන්නවා. ඒ නිසා අපි මේ වෙලාවේදී මම එක්සත් ජාතික පක්ෂයේ ටිකක් අයින් වෙලා වගේ හිටියත් සක්‍රීයව වැඩ කටයුතු කරන්නේ මෙතුමාගේ නම යෝජනා වුණාන් පස්සේ මම මෙතුමාටම කතා කරලා සුභ ප්‍රාර්ථනා කළා. අනිවාර්යයෙන්ම ඔබ ජයග්‍රහණ කරනවා, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම එතුමා මට ඔයිට පෙරත් කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ, ඔබලා ඕන කෙනෙකුට එන්න පුළුවන් කමතර. ඒ වගේ දොර ඇරිච්ච ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රශ්නයකට දුප්පත් පොහොසත් වේදයක් නැතුව කෙලීම ඍජුව කටයුතු කරන මෙතුමා අපිට ආරාධනා කළා. අපි ආරාධනා පිළිගත්තා. ඒ වගේම මෙතුමාගේ ජයග්‍රහණයත් ස්ථිරයි කියලත් මම මේ මතක් කරන අතර රටට සෙතක් වෙන්න, ජාතීන් අතර සමීගයක් ඇති වෙන්න, ඒ වගේම සුළු පොඩි අය ගැන වැඩියෙන් සලක කෙනෙක් ඉන්නවනේ ඔබතුමා, ඒ කාර්ය අපේ ගංගුවට කරලා තියෙන ඒ සියල්ල සඳහා ඔබතුමාට අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව අලුත් ගමනක් යන්න, රටක් හදන්න, ඒ වගේම මේ රටට හොඳ ජනනායකයෙක් බිහි කරන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ශක්තිය ඕන මොහොතක ඔබ මේ ඔබගේ ජයග්‍රහණ වලින් කටයුතු කරන කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඕන ප්‍රශ්න ටිකක් අහන්න උත්තර දෙන්න පුළුවන්. අද මාතෘකාවට අදාළව ඔබතුමන්ලාට ප්‍රශ්න තියෙනවා නම් මා වෙත යොමු කරන්න පුළුවන්. මම කැමති ඒවට ප්‍රායෝගික උත්තර ටික සපයන්න.